මේ අර පාතාල ක්‍රියාකාරකම් සමහරු සංවිධානාත්මක අපරාධ කියලා කියන්නේ. ඒවා ආයිත් වැඩි වෙලාලුනේ. පොඩ්ඩක් වෙඩි තැබීම් මෙහි මෙහි යනෝ නීති. චණ්ඩි. දැන් තටු ඇවිල්ලා තින්නේ බඩු වලට. මොකක්ද මේ වෙලා තියෙන්නේ? දැන් ඉතින් මේ එහෙ මෙහෙ ගහ මරා ගන්නවනේ. ඒගොල්ලන්ගේ තියෙනවනේ බිස්නස්. ඒ කුඩු එහෙම පොඩි හෙරොයින් අයිස් මද්‍රව්‍ය ජාවාරම්. ඒක යනකොට ඒකේ ආරෝවන් එක ගහ ගන්නවා. ඈ දැන් සමහරු ඉන්නවනේ මට උඩින් කුරුල් එක්කත් නෑ වගේ එහෙම සීන් දෙන අය. අන්න ඒගොල්ලන්ගේ වචන වලින්මයි කියන්නේ මේක. මොකද මේක මෙහෙන බහුසුත ප්‍රෝග්‍රෑම් එකක් කරලා තේරුමක් නෑ. ඈ හැබැයි අපි ඔවුන්ට දැනෙන්න කියනවා අද. එතකොට ආරක්ෂක අංශ මුල සිටම අවධානය යොමු කරන්න අවශ්‍ය කාරණාවක්. මොකද පාතාලේ හඬපට කුමන්ත්‍රණ ඝාතන සැලසුම් තිබෙනවා මෙතන. ඒවා අපි අද හෙළි කරනවා. අනාවරණය කරනවා. පහුගිය මැයි 31 වෙනිදා ඉඳන් අගෝස්තු මැද වෙනකන් පොලිසියේ සංඛ්‍යා දත්ත වලට අනුව මාස 3කට ආසන්න කාලයක් වෙඩි තැබීම් 25ක් තැන තැන වෙලා තිබුණා. ඒ වෙඩි තැබීම් වලින් 29 දෙනෙක් මිය ගිහින් තිබ්බා. ඊට පස්සෙත් තැන තැන වෙඩිපත් වුණා. ඒ වෙඩි තැබීම් වලින් තව තව අය මිය ගියා. ඔව්. දැන් ඉස්සරහටත් එහෙම ගහන ගේම් තියෙනවා. හැබැයි දැන් මේකේ ඉස්සෙල්ලම පුදුම ජනප්‍රිය වෙච්ච නමක් නේ මාකඳුරේ මදූෂ්. මාකඳුරේ මදූෂ් නැති වුණාට පස්සේ ගොඩක් අය හිතුවා හා දැන් කුඩු ඉවරයි. ඔව්. දැන් පාතාලෙත් ඉවරයි කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද ඒක එහෙම වෙන්නේ සංවිධානාත්මක යාන්ත්‍රණයක අවශ්‍යතාවයක හිස්තැන තිබෙනවා තමයි මේ ශ්‍රී ලංකාවේ. එහෙම තිබෙනවා. නේද? ඉතින් අර ඒකත් එක්ක අපිට අර තොරතුරක් එනවනේ ඉන්දියාව පැත්තේ ඉඳලා. මේට කලින් අපි ඒ තොරතුරු කාර්යයත් එක්ක කතා කළා. සහාය කරපු කතාවන් වල හඬපට අපි අපේ අහන ශ්‍රාවකයාට අහන්න දුන්නා. මේ රටේ ආරක්ෂක අංශවලට අහන්න දුන්නා. ඒකට හේතුව ඇය කියන කතා ඇතුලේ මේ පෙරලා කිරලා මැනලා ගන්න ඕනේ දේවල් තියෙන නිසා. අන්න හරියට හරි. එතකොට දැන් ඔන්න ඔය කාන්තාව මේකේ මේ පාතාලාධිපත්‍ය තියෙන්නේ. දැන් ඉස්සෙල්ල ඔය කිව්වනේ මා කඳුරේ මදූෂ් තමයි ගෝඩ් ෆාදර් එහෙම කියලා. දැන් අපිටත් එහෙම චෝදනා කරලා ඇය කියන හඬපටයකින්ම පටන් ගමු. හා හා मुलाखानी ජාමික මදූෂ් තමයි වැද්දා. එහෙම නැත්නම් මදූෂ් තමයි ලොක්කා කියලා හිතාගෙන හිටියට මදූෂ් කියන්නේ කාට හරි ඕන විදිහට හැසිරිච්ච කෙනෙක්. අනිවාර්යෙන්ම. එතකොට මේ කොයි කවුරුත් යමෙකුගේ අල්ලක නැටෙන්නේ. මේගොල්ලෝ මේ නායකයෝ පාතාල නායකයෝ අපිට උඩින් මොකෙක්වත් නැහැ වගේ හිතන් හිටියට මේගොල්ලොත් හෙන්චයියෝ. ඒක මෝඩකමක් අපි කියන්නේ. කාලෙන් කාලෙට එක එක අය පිම්බෙනවා. පිම්බෙනවා පිම්බෙනවා. අන්තිමට බුක් ගාලා හුලයි යනෝනේ. ගියාට පස්සේ පොළොව යට තමයි යන්නේ. දැන් එතකොට මේ කාලේ එහෙම පිම්බිච්ච අය ඉන්නවද? නැතුව? අලුතෙන් පිම්බිච්ච අය. අලුතෙන් පිම්බිච්ච අය. දැන් මීට පෙර නෙට් FM බැලුංගල මෙහෙයුමක් තුල ඔබට මතකනේ මෝදර භීෂණේ නැති වුණා. ඒ කාලේ භීෂණේ කරේ වැල්ලි සුරංග. ඈ එතකොට දැන් මම අලුතෙන් අහනා ඉන්න පුළුවන් ජාමේ. වැල්ලි සුරංග මෝදර භීෂණේ ඇතිකලේ කොහොමද සහ පැතුරුවේ කොහොමද කියලා පොඩ්ඩක් මතක් කර. ඔව් ඒ කියන්නේ ඔහු මද්රව්‍ය ජාවාරමේ සහ ඒ තමන්ට එරෙහි වෙන අයට පහර දීම් සහ ඒ දේවල් කරගෙන ගියා අකුරටම. ඊට පස්සේ කාපි වැඩසටහන් කරන අවස්ථාවේ කාන්තාවක් පවා ඝාතනය කළා. මේ වගේ දේවල් තිබෙනවා. හැබැයි දැන් බඩු රට පැනලා ඉන්න බවට තමයි ආරංචිය තියෙන්නේ. ඉන්දියාවේ හිරේ ඉන්නෝ කියලා රලිමහන් සිර කඳවුර. ඔහොම තමයි දත්ත තියෙන්නේ. ඕවත් එහෙම එහෙ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දැන් හිර වෙලා හිටියා කියලාත් මේ පන්නේ අයගේ මේ අත් බැඳලා තියන්න බෑ. බෑ. එතකොට ඒකට වෙනම සංවිධානාත්මක ක්‍රමයක අවශ්‍යතාවය තමයි තිබෙන්නේ. එතකොට අනිත් කාරණාව තමයි ඒකා ලෙල්ලම නිමෝදර තිබුණේ. ලෙල්ලමේනේ සෙල්ලම් දැම්මේ ඔය වැල්ලේ සුරංග. අන්තිමට සුරංගට ලෙල්ලමත් නැති වුණා රටේ ඉන්නත් බැරි වුණා.
ඒ වගේම එයාගේ සහෝදරයෙක් වගේ ඥාති එක්කෙනෙක් කෙනෙකුත් පොඩ්ඩක් නැගලා ඇවිල්ලා තියෙනවා. අලුතෙන් පිම්බිලා. අලුතෙන් පිම්බිලා. කවුද එයා? එයා තමයි ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග. ආ වැල්ලේ සුරංගට පස්සේ වැල්ලේ සාරංග. අන්න වැල්ලේ සාරංග මේ කතා කරන මේ තර්ජනය කරන තව කල්ලියකට. ඒ දෙකම කල්ලි. ඈ බලන්නකෝ. ඒ කවුද කියන්නේ කවුද? කවුද? मायक මයික් එක ගීලා තින්නේ අපි අපි දන්නේ නැහැ කොයිද ගීලා තින්නේ කියලා. කවුද? කවුද යැපෙන්නේලා? හරි. මාද? ආවුද වලකට ගිහින් වැඩ කරනවා. ආවුදද? අපි නම් චන්නේ දෙමේ තින්න දන්නවද? ආ එහෙම මලක් තින්නේ. ස්කොට්ලන්ඩ් තින්න මලක. හා? කවුද ගේමක් කිල්ලුවේ කියන්නේ? හරි කා. කවුද ඉතින් ගේමක් කිල්ලුවේ? ඒක යන්නේ කවුද ඉල්ලුවේ කියලා. මේමනේ ගේමක් කිල්ලුව නම් ඉල්ලුවා කියලා කියනවා. දන්නවද? අන්තිමට දන්නේ නැහැ ඇනිවර්සරි පාටියේ මේ වෙඩි තියලා ගියා අපි දන්නවද වෙඩි තියලා ගියා කියලා. දැන් මේ හඬපටවල ගුණාත්මක භාවය ගැන ක්වොලිටි එකේජ් ගැන එච්චර වද වෙන්න එපා. මේවා හොරෙන් පටිගත කරපුවා. ඔව් එතකොට දැන් ඉතින් අර මේක අර ප්‍රොඩක්ෂන් එකක කරන්න බෑ නේද? නිෂ්පාදනාගාරයක කරන්න බෑ. මේ ඇවිල්ලා ශ්‍රී ලංකාවේ පාතාලයේ අඳුරු පැතිකඩ. කොහම නමුත් දැන් ඒ හිච්ච හඬපටේ චාමික දැන් දෙන්නෙක් අතරනේ කතාව. එක්කෙනෙක් වැල්ලේ සාරංග. ඔව්. තව එක්කෙනෙක් ප්‍රතිවාදී කල්ලියක. ප්‍රතිවාදී කල්ලියක. එතකොට මේ ගේමක් ඉල්ලුවද? ගේමක් ඉල්ලුවේ නැද්ද? එහෙම එකක් තමයි මේ කතාවෙන්නේ. ඔව්. මේ මොකක්ද වෙලා තියෙන්නේ? දැන් ඉතින් මේ මරා ගන්නවා මේ. අහහ. දැන් එතකොට අර දැන් වැල්ලේ සාරංග කතා කරන අනිත් පාර්ශවයේ දෙන්නෙක්ව මේ වෙනකොට යවලා තියෙන්නේ යට. අර පොලිස් සංඛ්‍යා දත්තවල ඒව ඇතුළත්ව ඇති. ඇතුළත්ව තිබිය යුතුමයි. තිබිය යුතුමයි. එතකොට දැන් වැඩේ කියන්නේ දැන් ඉස්සරහට ගහන්න ඉන්න සයක් පේනව පොඩ්ඩක් මේ කතා බහින්. නේද? අහලා බලන්නකො මෙන්න මේක මොනවද ඔයාලට කියන්න තියෙන විස්තර ටික. ඔහොම මම සත්‍යවිශ්වාසලා අලිවැටේ ස්ටැන්ඩ් එකේක අස්තුවා. තවෙක් කනදුවා ඉස්සලමයි වර්ෂම අනේ අයියෝ මන්දි බයි. වර්ෂම අයියෝ මුතුම මන්දි වුණා අසි සමාලි මන්දි අලිවැටේ. මේක මේ පවපින නෙවෙයි net fm බැලුම්ගල මෙතෙන්දි බලන්නේ මේ රටේ නීතිය මේ රටේ මහජන ආරක්ෂාව මේ රටේ ජාතික ආරක්ෂාව අන්න ඒක තමයි බලන්නේ එහෙම නැතුව මේ සංවේදී වෙලා අනේ පවුනේ වෙඩි තිබ්බනේ ඔළුව මේ උනානේ අර පපුවට නේ වැදුනේ එහෙම ඒවා නැහැ net fm බැලුම්ගල සාචාමික තවත් එකක් තමයි දැන් මේ ගහමරා ගන්නේ වෙඩි තියා ගන්නේ සංවිධානාත්මක කල්ලි දෙකක් වෙන්න පුළුවන් අපරාධ කල්ලි දෙකක් වෙන්න පුළුවන් හැබැයි ඒ තියෙන වෙඩි වෙන කෙනෙක්ගේ ඔළුවට වදින්නත් බැරි කමක් නැහැ අනිවාර්යයෙන්ම ඔබට මතක ඇති මාකඳුරේ මදූෂ්ගේ මද්රව්‍ය වැටලීමකට සහභාගී වුණා නාකොටික් එක එතකොට නාකොටික් වැටලීම් මංශේ එවකට හිටපු OIC IP නියෝමාල් රංගජීව මහත්මයාට වෙච්ච වෙඩි ප්‍රහාරෙදී පොලිසිය එක්කෙනෙක් තව ජීවිතක්ෂයට පත් වුණා
එතකොට එතන හිටපු පොඩි දරුවෙකුටත් වැදුනා. දැන් උණ්ඩේ අඳුරන්නේ නැහැ. කාටද මම කා වෙනුවෙන්ද මාව එල්ල කළේ? කාටද ගිහින් මං වදින්න ඕනේ? තාගේ ඔළුවද මං හිල් කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ උණ්ඩේ ඕන කෙනෙක්ගේ ඔළුවේ වදින්න පුළුවන්. සහ අනිත් පැත්තට තන තන මෙහෙම වෙඩි තැබීම් වෙනකොට සමාජය තුල වැඩි වෙන්නේ මරබිය. අනිවාර්යයෙන් ජීවත් ජීවිතය පිළිබඳ තර්ජනයක් ඇති වෙනවා. දැන් කොහොමද ජීවත් වෙනක තර්ජනයක්නේ? මේ බඩු මිලයි අර කයි මේකයි එක. ඒක ASCII විනිත්තාව. ආ එතකොට තවත් වැඩි දරුණු වෙනවා. දරුණු වෙනවා. එතකොට අනිත් එක වැල්ලේ ආරංගල මතක තියාගන්න ඕන එක තමයි. ඒගොල්ලෝ වෙන අයගේ ඔළුවට ගහන වෙඩි ඒගොල්ලන්ගේ ඔළුවටත් වදින්න පුළුවන් කියලා. ඉතින් එහෙම කියමින් ඒ පණිවිඩයේ මුලදිම දෙමින් වැල්ලේ ආරංගටම අවස්ථාව දෙනවා. සමාවිල්ලුවා කියලා මුණපැටි ඒක තමයි කියන්නේ. ඕකයිවිල ඇත්තටම කිව්වා චණ්ඩිකමන් නෙමෙයි සිගිදි පාතාලයක් වගේනේ. පොඩි උන්ව මරනවා, ඒව මරනවා. හරි ලොකු එකෙක් නම් චණ්ඩිකමන් නම් කෙලින් ඇවිල්ලා අතින් පයින් ගාගමුද කියන්නකෝ. ඒක තමයි චණ්ඩිකම කියන්නේ. ඔය වෙඩි තියෙන එකක් කියන්නේ චණ්ඩිකමන් නෙමෙයි. ඇඟිලි අවුදක් දැම්මම මේ චණ්ඩිකමක් කියලා හිතනවා. ඒක ඇත්තටම චණ්ඩිකමක්ද? අතින් පයින් ගාගන්න ඕනලට එනවා අතින් පයින් ගාගන්න. බැරින්දනේ ගියේ අතින් පයින් ගාගන්න බැරින්දනේ ගියේ. අපි චණ්ඩිකමක් කියලා නැහනේ. තේරුණාද? අතින් පයින් ගාගන්න ආවොත් අපි අවුදු උස්සලත් නැහැ කාටවත්. අද වෙනතු වෙඩි තියලත් නැහැ. අපිට ඒක කරන්න ඕනෙත් නැහැ. අතින් පයින් ඕන එක්කෙනෙක්ට ගාගන්න ආවොත් ගාගන්නවා තමයි අතින් පයින් ගාගන්න ආව. අවුද උස්සගෙන අපිට අවුද බලේ නැහනේ අපිට. ඉතින් ඔය අරිල ගේමක් කියලා නෝ අපෙන් නෙමෙයි ඉල්ලන්න ඕනේ. ඔයාගේ සුරංග අයියා ඉන්නේ. ඔයාගේ අයියාගෙන් තමයි ඔයගොල්ලන්ට දැන ගස්සල ගෑවි ඒගොල්ලන්නේ. කවුද? අපි නම් සුරංග අයියේ කිව්වේ නැහැ. අපි නම් අද වෙනතුරු කතා කරලත් නැහැ සුරංග අයියේ කියලා. මම කතා කරලා නැහැ. අඩුම දා වෙන. මේ අර ආයුධ බලයක් ගැන කතා වුණේ. දැන් අපි දන්න තරමින් ආයුධ බලය තියෙනවා රටක හමුදාවන්ට. අනිවාර්යයෙන්. පොලිසියට යම් තාක් දුරකට. මෙම මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අධිකාරීන්ට තමයි ආයුධ බලය තියෙන්නේ. දැන් වැඩේ කියන්නේ දිල්ෂාන් පාතාලෙට අමුතු ආයුධ බලයක් තිබෙනවා. අන්න ඒවා ආරක්ෂකංශ වටලමින් ඉන්නෝ. යම් ලැබෙන තොරතුරු net FM බැලුම් ගලත් ඒ ආරක්ෂකංශ වලට දෙමින් ඉන්නෝ. මේ වැඩෙත් ආරක්ෂකංශ එක්ක net FM බැලුම් ගල කරනවා. එකතු වෙලා කරන වැඩක් අනිවාර්යයෙන්. එතකොට මේ වැඩේ දැන් මේ සාරංග කියලා නමක් කියුණානේ. වැල්ලේ සාරංග. ඔව්. කවුද මෙයා? මේ අලුතෙන් හැදිච්ච එක්කෙනෙක්ද නැත්නම් පරණ එක්කෙනෙක් අලුතෙන් පිම්බිලාද? කවුද මෙයා? නෑ දැන් මේ අලුත් නෑ මෙයා. දැන් මේ අලුත් පන්නේදී පොඩ්ඩක් වැඩේ වේගවත් කරලා තිනවා. පොඩ්ඩ අර මොරල් එක කියලා බොරු මෝඩ චූන් එක. තින්නේ ඇත්තටම අපි සත්ත පහකට ගණන් ගන්න නෑ වැල්ලේ සාරංගල වගේ මිනිස්සුන්ව. මොකද හේතුව ඔවුන් මේ රටට බරක්. වැල්ලේ සාරංගට net FM බැලුංගල කතා කරලා තිබෙනවා. ඔහුට යම් අවස්ථාවන් වලදී අපි කියලා තිබෙනවා. හැබැයි ඔහු ඒ වහන්න නැතුව මේ විදිහට කරනවා නම් සදාසොත් සමහර වශන ඒවා පයිනෝ. හරි දැන් අද ජාමික දැන් මෙහෙම එකකුත් තියෙනවා. මේ 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 තොරතුරු ආරක්ෂකංශ වෙතත් අපි ලබා දෙමින් ඉන්නවා. අපිට එහා ගිහින් ආරක්ෂකංශ විසින් අනාවරණ කරගත්තු තොරතුරුත් තියෙනවා. අනිවාර්යයෙන්. ඒ තොරතුරු පාවිච්චි කරලා ආරක්ෂකංශ වේගවත්ව ක්‍රියාත්මක විය යුතුයි මේ අපරාධ මඩින්න. එහෙම කරන්නේ නැහැ කියලා කියනවා නෙමෙයි. හැබැයි ඒක වේගවත් විය යුතුයි. එහෙම වේගවත් වෙන තරමට තමයි රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත වෙන්නේ, ජීවිතය පිළිබඳ ජීවත් වීම පිළිබඳ නිදහස තහවුරු වෙන්නේ මේ රටේ පුරවැසියන්. එහෙම නැත්නම් තනතන මරබියනේ පැතිරෙන්නේ. අනිවාර්යයෙන්. සහ ඊළඟට දැන් මේ තොරතුරු හොයලා අපි මේ ගවේෂණය කරන්නේ එක පැත්තකින් අපේ ජීවිතය අවදානමක දාගෙන නේ. දැන් මන් දන්න තරමින් චාමික මේ මේ අයත් එක්ක හරි හරියට ගැටුණානේ. එතකොට එහෙම නැතුව මේ මේවා පටිගත කරන්න බෑනේ හොරෙන්. එතකොට චාමිකගේ ජීවිතය පිළිබඳ තර්ජනයක් තියෙනවා නේ. චාමිකත් එක්ක මේ වෙනසට හානි ඉදිරිපත් කරනකොට මගේ ජීවිතය පිළිබඳ තර්ජනයක් තියෙනවා. ඔළුව පිටිපස්සෙන් එනවා තුවක්කුව සත්ත පහකට බය වෙන්න එපා. මොකද හේතුව ඩිල්ෂාන් මේ බහුතර සුභ සිද්ධිය උදසාත්මේ කරන්නේ. ඔය එතකොට එහෙම අපි තර්ජනයට ලක්ව මේ වැඩේ කරන්නේ රට වෙනුවෙන් අනිවාර්යයෙන්ම සහ තවත් ජීවිත ගණනාවක් රැක ගැනීම වෙනුවෙන් ඉදිරි පරපුරේ අනාගතය සුකිත මුදිත කරන්නයි net FM බැලුම්ගල මේ ඉදිරියට යන්නේ. එතකොට දැන් අර මේ දැන් වැල්ලේ සාරංගල දෙන්නෙක්ව යවලා තිනවනේ එකම් පවුලේ. ඈ
යවලා තියන්නේ කොහෙද? ගියේ පොළොව යට. ආ. හරි. තව යවන්න ඉන්නෝ. මේ ප්ලෑන් කරන්නේ. තව 3 දෙනෙක් ගහන්න ඉන්නෝ එහෙම කියලා වගේ. එතෙන්දි අවවාදයක් දෙනෝ මේ ඕගොල්ලෝ ඉන්න එපා. මේගොල්ලෝ ධර්මුයි ඒ වගේ. අහමුද පොඩ්ඩක්. ආ. මට කතා කරලා කිව්වා මැරෙන්න නම් මැරෙන්න එකපාරයි. මේ මොනවද මැරෙන්න නම් බය නැතේ කිව්වා කියලා. ඔය වගේ ඔයා කියන ඔයා කියන්නේ නැහැ කියලා මම දන්නවා. කවුරුද දැන් දැන් ඔය කියෝනානේ. ඒ කියෝනේ අසංක ඒගොල්ලන්ට ඒ විදිහටම arrange වෙනවා. තේරෙනවද? ඔව්. ඒ ඒ විදිහට නෙවෙයි ඊට වඩා arrange වෙනවා. තේරෙනවද? ඒ ඉඳ මේ ඔයාලා පොඩ පරිස්සමෙන් ඉන්න කියලා තමයි මට කියන්නේ. නෑ නෑ මම කියන්නේ ඉතින් ඒක තමයි අපි මේම නෑ අපි කට්ටි ඉන්නවනේ තේරෙනවා නෑ අපිට ඇත්තටම කියලා චණ්ඩිකම් කර කර ගිහිල්ලා නෑ නේ තේරෙනවද චණ්ඩිකම් කරලා ගියේ ඒක තමයි අපිට පාර බෑලෙන්න ඕනෙලට පුළුවන් ඉන්න දෙපෑ තේරෙනවද අපි හැමදාම බය වෙන්නත් බෑනේ ඒක ඇත්ත චණ්ඩිකම් කරගෙන තමයි හැංගියෙන් ඉන්න ඕනේ අපි චණ්ඩිකම් කරලා නෑ මේකයි කියන්නේ ඇත්ත ඒක ඇහිලා තේරුම් ගන්න නෑ ඒක තමයි දැන් නෑ මේ ඕක සීන් එක මොකක්ද දන්නවද මේ ඇත්ත විස්තර මං කියන්නේ ඔතන මේ ආරංගර වැල්ලට එන්න දුන්නේ නෑ නෝ ඔයාලා කට්ටිය. ඔව්. තේරෙනවා. ඒ පල්ලිය තමයි ආරංගල ගන්න. තේරෙනවා. ඒ පල්ලිය තමයි ගන්න. ඕගොල්ලෝ වැල්ල ඉන්නකම් ඉන්න. ඕගොල්ලෝ වැල්ල ඉන්නකම් ওই ඔපස්නේ ওই විදිහටම තියෙනවා. ඒ ඉඳ දැන් ඔය කියක් හදාන ඔයිට යන්නේ. ධනුෂ්කත් ඔය නෑ නේ. ඔව්. හවුද සංකවත් කොයිට හරි ගහද බන්දල සංගනේ කවුද රක්ෂා නැත්තාන්න. ඔක්ස් ඒ ඔය ඉන්න නැතුව එන් තේරුමක් නෑ නේ. කොච්චර දීපත් තරන්නේ නෑ නේ. සහෝදරින් නැතුණාට පස්සේ. ඔය ඒක ඇත්ත. ඒක එක්කම දින අපිට තමයි ඊට පස්සේ. නැතුණාම් දිගට හරහට වෙඩි තැබීම වෙන්නේ ඒකට කියලානේ කොහේ වැල්ලද මේ මෝදරනේ මෝදර තමයි මේ වැල්ල තියෙන්නේ හැබැයි දැන් අපි දන්නා තරමින් වෙරළ ආධිපත්‍යක් මේගොල්ලෝ හදාගෙන ගිහිල්ලා තිනවනේ වැල්ල අපේ ඔප්පුවක් මගින් එක අත්පත් කරගෙන ඒක තමයි කියන්නේ අර මෝඩකම තියෙන්නේ අන්න ඒක ඉහවහා ගියාම තමයි ඕක වෙන්නේ ඕක මුලින්ම කරේ වැල්ලේ සුරංග මෝදර පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක් පවා කරා එතනින් තමයි වැල්ලේ සුරංගව අපි අල්ලගත්තේ එනේ මේ මහජන දේපල අත්පත් කරන් ඉන්නවා අත්පත් කරන් ඉන්නවා ආයුධ බලෙන් අත්පත් කරන් ඉන්නවා බලහත්කාරයෙන් අත්පත් කරන් ඉන්නවා බය කරලා මිනිස්සුන් ඒ ඒ ඒ ඒ බලය බිඳිමින් කවුරු හරි ඇතුළට ආවොත් එහෙම වැඩේ ඉතින් තවත් එහාට යනවා දැන් වැල්ලේ සාරංග තමයි දැල්ලා ඉන්නේ කි ඉන්නේ වැල්ලේ සුරංග නැහැ දැන් වැල්ලේ සුරංග ඉතින් ගේම් ගහලා ඔක්කොම කරලා ඉන්දියාව ගිහිල්ලා ඒ වැටික් කරලා ලංකාවට වැටික් කරනවානේ කුඩු ලයින් එකේ ඒ ඉතින් ඒ ඉඳනොත් හැබැයි වැඩ ඉඳන් හොඳටම වැඩ ඈ එතකොට මේ ඔය දැන් ඔහොම කතා කරන අතරේ කතාවට තව එක්කෙනෙකුත් එනවා බලන්නකෝ මෙන්න මේක හලෝ ඔව් තව කවුද? ඔව් කවුද මේ? මල්ලි වැන්නත් මොකද ප්‍රතිපීඩ? කවුද මේ? කවුද කියන මන් දන්නේ නැහැ. ඔව්. මම මල්ලි වරපේ කතා කරන්නේ. මල්ලි? ඔව්. මොකක්ද දෙන්න ඕනේ? මොකද නිදැම් ඉන්නේ? නයිට් එක ගහපන්. නයිට් එක ගහන වෑවන් ඇඟේ පණක් නැහැ දැන්. කවුද මේ? පණර? ඔව්. මම පණ දියාගන්න ගේමක් කිරියේ. කවුද මේ? කවු කාත් එකද මං ගේම් ඉල්ලුවේ? එලා. කාත් එකද? ඔව්. කවුද? කවුද මේ නම මොකද්ද? කතා කරන එකයි නම දැනගන්න බෑ කවුද කියලා. එහෙමද? 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 ඕකේ අංකල් ඉතින් මොකක්ද දෙන්න ඕනේද? පොඩ්ඩක් බලාගෙන ඉන්න තියෙන ඊළඟ බබාගේ මිනිහ. ආ. හරිද? ආ. තේරුණා? ආ. ඊට පස්සේ ස්ටුඩියෝ එකේ දාන බලෙන්ෙක් ඉන්නවානේ. ආ. එසාක් කියලා එකුයි. ආ. ඩොක්ක කියලා එකුයි. ආ. වෙන්නගේ ගෙට්. ආ. හරිද? ආ. ඊට පස්සේ තමයි ආ. ඩැනිස්ටර්ගේ බෞලෙක් එකුත්. ආ. හරිද? බලන ඔක්කොම බලාගෙන ඉන්න දීල තමයි ආ. අන්තිමට මරන. උඹලා මරන. එහෙමද? තේරුණා? ආ ආ ආ. එහෙම තමයි. හරිද? තුන්කොන් මරන ගෙදෙට්ට. ආ. ගොඩක් කියනවනේ ටීක් ටීක් අස්සේ ඊළඟට ඉලක්කගත වෙන සෑහෙන පිරිසකගේ නම් කියනවා එතකොට දැන් ආරක්ෂක අංශ වලට තියෙනව වැඩක්
මේ ඔස්සේ පරීක්ෂණ මෙහෙවන්න පුළුවන්. මෙතෙෆෙන් බැලුම්ගල ඉතින් සහයෝගය දෙනවනේ. හේතුව මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න අපි බැඳෙන්න අවශ්‍යයි. එනේ යුතුයකමක් වගකීමක් තිබෙනවා නෙතෙෆෙන් බැලුම්ගලට ඒක. අන්න ඒක තමයි මේ අපි සත්ත පහකට මේ පාතාලය ගණන් ගන්න නැතුව කරන්නේ. ඔබට පුළුවන් අද කතා කරන්න මේ තොරතුරු දන්නව නම් වෙනත් තොරතුරු තිබෙනවා නම් සහ රටට කියන්න යමක් තිබෙනවා නම් 0112553363 net fm balungala balungala කවුද පොල්ලක් දැම්මේ කියන එක කියන්නකො කවුද සුරංග සුරංගට කියපන් කිලෝ 1යි ග්‍රෑම් 200 සල්ලි දෙන්නේ කියලා මොකද්ද කුඩු කිලෝ 1යි ග්‍රෑම් 200යි අයිස් කිලෝ 4යි සල්ලි දෙන්නේ කියලා ඉතින් මා සුරංග දෙන්න ඕන නේ සුරංග දෙන්න ඕන නම් මේ අපෙන් ඉල්ලන්නේ මොකද්ද අම කාට සල්ලි දෙන්නේ නෑ පුතා කවුද කියන්නේ කොයි නවු කියන්නේ කාරියට කවුද බං කතා කරන ඔක්කොම අයලා නම් ටික කියහකෝ මම දිව්‍ය ලෝකේ යන්න හරි ආසාවෙන් ඉන්න පොඩ්ඩක් බල තනතන වෙඩි තැබීම් සිදු වෙනවා කවුද මේ වෙඩි තියන්නේ කවුද මේ මැරෙන්නේ ඇයි මෙහෙම වෙඩි තැබීම් සිදු වෙන්නේ කියලා ගොඩක් දෙනාගේ හිතවල කුකුසක් තියෙනවා අන්න ඒ කුකුස නිරවුල් කරන්න පුළුවන් විදිහේ යම් අනාවරණයන් පෙළක් අද නෙතෙෆෙම් බැලුම් ගල අපි මේ සිදු කරමින් ඉන්නේ සංවිධානාත්මක අපරාධවල වැඩිවීමක් තියෙනවා එහෙම නැත්නම් පාතාල ක්‍රියාකාරකම් වල වැඩිවීමක් තියෙනවා හරි එහෙමනම් කවුද මේ පාතාල ක්‍රියාකාරකම් සංවිධානාත්මක අපරාධ සිදු කරමින් සිටින්නේ ඒ පිළිබඳ යම් ඉඟි පෙළක් අද නෙතෙෆෙම් බැලුම් ගල අපි මේ අනාවරණ කරමින් සිටින්නේ චාමිකර්මේ අහපු හඬපටේ ලාල් කියලා නමක් කියවුනේ දැන් අපි වැල්ලේ සාරංග කියලා කෙනෙක්ව අඳුනගත්තා. කවුද මේ හාදයා? මේ ලාල් කියලා කියන එක්කෙනා සම්බන්ධවත් නෙත් FM බැලුම්ගල අනාවරණය කරා. ඔබට මතකනේ කුඩු ලාල්? අන්න කුඩු ලාල් කියන්නේ අන්නේ ලාල්ට තමයි. එයා ඉන්නේ මෙහෙ නෙවෙයි. එයා ඉන්නේ UK වල. හැබැයි මෙහෙ වැඩ කරවෙනවා. වැඩ කරවනවා. ඈ එතකොට එයා එක්ක සහයෝගයෙන් අනිත් පැත්තෙන් ඉන්නේ කෙනා තමයි රූබන්. එයා ඉන්නේ ෆ්‍රාන්සියේ. ඈ කට්ටි ඔක්කොම එක සෙට් එක ගන්න රටරටවල ඉඳගෙන වැල්ලේ සුරංග ඉන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ ඔක්කොම කට්ටිය එහෙම ඉඳගෙන රටේ නැතුව පිටරට මේ රට කනෝ. මේ රට නටවනෝ. නටවනෝ. එතකොට ආරක්ෂක අංශ කුමක් කළ යුතු දැයි කියා ඔවුන්ගේ ගෝලියෝ ඉන්නෝ මේවැ. ඒගොල්ලෝ ලවා තමයි වැඩ කරවන්නේ. එතකොට ආරක්ෂක අංශ මොනවද කරන්නේ? කරන්න එපා හොඳට හොයලා බලන්න එපා. නේද? මේගොල්ලෝ හංගල ඇති ආයුධ කුඩු හංගල ඇති අයිස් හංගල ඇති තව තව දේවල් ප්ලෑන් කරනවා ඇති. ඒව හොයාගන්න ඕනේ. එහෙම හොයන්න යම් ඉඟිපෙලක් තමයි අපි මේ නැවත දෙන බව සිහිපත් කරන්නේ. ඒ අතර දැන් ආරක්ෂක අංශත් විමර්ශන සිදු කරමින් ඉන්නවානේ චාමික. ඒවායේදී හෙලිවෙච්ච තොරතුරු මොනවද? තහවුරු කරගත්තු තොරතුරු මොනවද? දැන් මේ අපේ අනාවරණවලදී ඔන්න කියවෙනවා මේ විදේශයන්හි ඉන්න රටින් පැනපු පිරිස් තමයි එක පැත්තකින් මේක මෙහෙයුමින් ඉන්නේ. මේකට නායකත්වය දෙමින් ඉන්නේ. සහ තව පැත්තකින් පරණ කෝන්තර තමයි මේ පිරිමහන්නේ. කාලෙකදී වැල්ලට එන්න දීපු නැති එක. ඊළඟට කාලෙකදී මිලදී ගත්තු කුඩු වලට සල්ලි දීපු නැති එක. කොල්ල දාපු එක. අන්න එහෙම මේ පරණ කෝන්තර තමයි දැන් මේ පිරිමහන්නේ. මේ කෝන්තර පිරිමහැල්ලේ ප්‍රතිඵලයක් විදිහට තමයි තන තන වෙඩිපත්තු වෙන්නේ. නේ? දැන් ආරක්ෂක අංශවල විමර්ශනවලදී මේ කරුණු හෙළි වෙලා තියෙනවද? තහවුරු වෙලා තියෙනවද? සාක්ෂි සාධක ලැබිලා තියෙනවද? අපි නෙතෙෆෙම්ම අන්ලිමිටඩ් කණපිට වැඩසටහනකදී මේ ගැන සාකච්ඡා කළා. මට මතකයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහත්මයා කියපු කතාව නේද? අපි අහමු. අහන්න. මේ
මේ වීදි තැබීම නිසා මියගිය පුද්ගලයන් දිහා බැලුවහම මද්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අතර තමයි මේ වෙඩි තැබීම් සිද්ධ වෙන්නේ. ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය විමර්ශන නිලධාරීන්ට දුර්ජංශවලට නිරීක්ෂණය වෙන කාරණේ තමයි මේවට තියෙනවා විදේශීය සම්බන්ධතාවයක් බොහෝ වෙලාවට මේ විශාල ප්‍රතිශතයකට ඒ කියන්නේ මේ සිදුවීම් වලින් වැඩි ප්‍රතිශතයකට විදේශීය සම්බන්ධතාවයන් තියෙනවා මේ වෙන විට අනාවරණය වෙලා ඉදිරියව තවදුරටත් විමර්ශනය කිරීමේදී අපි දන්නේ නැහැ අනාවරණය වෙන්න ඉඩ තියෙනවා. විදේශ සම්බන්ධතා කියන අදහස් වෙන්නේ ශ්‍රී ලංකාවේ මද්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ශ්‍රී ලංකාවේ ජීවත් වෙලා මේ වන විට විදේශ රටවලට ගිහිල්ලා ජීවත් වෙමින් සිටින මද්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාවාරම්කරුවන්ගේ සම්බන්ධතාවය. තුන්වෙනි කාරණය අපි නිරීක්ෂණය කරනවා මේ මෑත කාලින වෙච්ච මේ වැඩි තැබීම් සියල්ලම කිපකර විශාල ප්‍රමාණයක් මේ කාල සීමාව තුළ ඇති වෙච්ච යම්කිසි පෞද්ගලික ආරවුල් හෝ වෙනත් කාරණා නෙවෙයි මේවා. මේවා සමහර වෙලාවට අවුරුදු දෙක තුන පරණ සිද්ධි. නමුත් මේ අවස්ථාවේ තමයි ඔවුන් මේ පරිගැනීම සිද්ධ කරන්නේ. ඒක අපිට දකින්නට තිබුණා. පරණ කෝන්තර තමයි දැන් මේ පරිමහන්නේ. ඒ නිසා තමයි මේ තනතන වෙඩිපත්තු වෙන්නේ. සහ මේ පත්තු වෙන වෙඩි පිටිපස්සේ විදේශයන්හි සිට කෙරෙන මෙහෙයවීම් තියෙන බව යම් දුරකට ආරක්ෂක අංශත් තහවුරු කරන් තියෙනවා ඔවුන්ගේ විමර්ශනවලදී. අන්න එතකොට මේ අද මේ විකාශය වෙන හඬපට තින්නේ අන්නේ වේ ලොක්ක කතා කරන්නේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලෝ ලොක්ක කියලා අපිට නම් ඉතින් ඒ කවුරුවත් මේගොල්ලන්ට බය වෙන්නත් එපා කොන්ද නවන්නත් එපා තේරුමක් නැහැ මේගොල්ලොන් අහර පුළුවන් නම් ඔළුව අතගාලා පොඩ්ඩක් හොඳම ගඩ ගන්න බලන්න දැන් ඒතර නැත්නම් බැලුම් ගල මේ කරන අනාවරණයන් ඔන්න ගැලපෙන ආරක්ෂක අංශ විමර්ශන වලින් හෙලි කරගත්තු කරුණුත් එක්ක ඔව් මොකද මේ විදේශයන් වල ඉඳන් තමයි මේ කතා කරන්නේ ඒ පිළිබඳ තව තොරතුරු අපි ළඟ තියෙනවා ඔව් ඒවා ඉල්ලන්න අපිට දෙන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. ඒ අතරේ අපිට හිතවතෙක් ඉන්නවා දුරකතනේ. අයිබෝන් ඔබතුමා. අයිබෝන් ඇත්තටම අද පාතාල සම්බන්ධයෙන් නැති කිරීම පිළිබඳ මේ බැලුම් වලින් කතා කිරීම පිළිබඳ මම ගෞරවණීය ස්තුතිය පුද කරනවා. බමසතේ ඇත්තටම මේ පවුල් සම්බන්ධව පාතාල වැඩ කරනකොට ඒ පවුල් වල ඉන්න දරුවන්. ඒතොර මේ දරුවන් මේ ඒතොර මේගොල්ලන් අනුකරණය කරන ඒ තාත්තලා අයියලා ඒ පවුලේ කරන කත්තේ. ඒතර මම නම් කියන්නේ මේ ආරක්ෂක අංශයේ රජයේ මේ විශේෂයෙන්ම මේ පවුල් වල මේ දරුවන් මේ යහමගට යවන්න මේ ඒ කටයුතු කරන එක තමයි හොඳ. මොකද පාතාලේ ඉන්න අය නැති කිරීම එක අපේ ඒක රජයේ යුතුකමක්. නමුත් අර ඉන්න ඒ પરම්පරාව තමයි ඊළඟට අනුකරණය කරන්න ඒ තාත්තා අයියා කරන දේවල්. ඉතින් අන්න ඒක නැති කරන්න ඕනේ. ඇත්තටම මගේ නම් අදහස ඒකයි. බොහොම සතුටුයි ඔබට ඔබේ අදහසට හොඳ අදහසක් චාමික. එක පැත්තකින් මේ දූෂ්‍ය වෙච්ච අය අත්තරංගුවට ගන්නා ගමන් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ගමන් සුදුසු පියවරයන් ගන්නා ගමන් ඊළඟ පරපුර දූෂ්‍ය වීමෙන් වළක්වා ගත යුතුයි. අනිවාර්යයෙන්. ඒ වෙනකොට ඒ වෙනුවෙන් පුනරුත්ථාපන වැඩසටහන් අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඒ අයව අධ්‍යාපන පද්ධතියේ සමාජගත කිරීම අවශ්‍යයි. ඒ අයට යහපත් මඟ පෙන්වීම ලබා දීම අවශ්‍යයි. ඉතාම පැහැදිලිව මේ හිරේට යන අයට පුනරුත්ථාපනය කියන එක තිබෙනවද කියන එක සම්බන්ධව යම් ප්‍රශ්නාර්ථයක් තිබෙනවනේ. හැබැයි රටේ එහෙම සක්‍රීය පුනරුත්ථාපන වැඩපිළිවෙලක් හදනකොට ඒ හිරේට යම් සිද්ධීන් වලින් යන අයගේ පවුල් ඉන්නේ. ඈ අන්න ඒ අයටත් යම් වැඩපිළිවෙලක් තිබිය යුතු යම් මට්ටමකින් ඒවා තිබෙනවා යම් යම් අවස්ථාවන්වල. හැබැයි ඒවා සක්‍රීය නෑ එච්චර. සහ ඒවායේ හැදෙන්න ඕන තැන් තව දියුණු විවෘතයන් බොහෝ තියෙනවා. අපි මීට පෙර නැති බැලුම් වල වැඩසටහනදී ඒ ගැන කතා කරලා තියෙනවා. ඔව්. එතකොට අර සාරංග වැල්ලේ සාරංග අවස්ථාව දෙනවා වැල්ලේ සාරංගට. මොනවද? ඔයට ගන්න ටී එකට අයින් කරලා දාන්න ඕන. ගාලා දාන්න ටී එක. ඒකනේ වෙන්න ඕනේ. රෝල් බ්ලොක් එක අයින් කරලා දෙන්නම්. ඒක අයින් කරන්න කියන්නේ ගාලා දාන්න. ඒකනේ ආසාව. එහෙමද? ලංකාවට මේකයි වගේ එහෙම නම් හිටියේ නෑ. කොහෙද ගිහින්? ග
ගල් ගැටයක් ගහලා පෙන්වන්න කියලා කියන්නේ ගෙදෙට්ටි ඉතින් මේ කල්ලි කණ්ඩායම් අතර මේ ප්‍රශ්න මේවා මේ මේ පොඩි පොඩි ඒවායින් සමහර ඒවා යන්නේ හැබැයි සමහර ඒවා යන්නේ අර දීපු ගත්ත බඩු තින්නේ බඩු කියන්නේ කුඩු අරව මේවා ඒවට පොල්ල දාලා ඒගොල්ලෝ ඒ භාෂාවෙන් කියන්නේ ඔන්න ඕවට තමයි මේ ගහ මරා ගන්නෙ ඒක සම්මත භාෂාවෙන් කිව්වොත් ගත්තු ඒවට සල්ලි දීලා නැහැ නෑ නැතු ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි මේ තියෙන්නේ එතකොට එතන මේ ප්‍රශ්න නිසා අන්තිමට වෙඩිපත් වෙනවා ඒපත් වෙන වැඩි නිසා සමාජයේම බියපත් වෙනවා නැත්තම් ඉතින් ඒක අන්තිමට බලාගෙන ගියාම කවයන්ටත් ලැජ්ජයි ඇත්තටම මෙහෙම හැසිරීම නේද ඉතින් ඒකින්ද අර ඔලු ගෙඩි ඇතුලේ අර පොඩි මොළගෙඩියක් හරිනේ පොඩි චූටි ඈ අබෑටයක් තරම් එකක් තීනව නම් හිතා ගන්න ඕන වැල්ලිසාරංගල වගේ අය වැල්ලිසාරංගඩ විතරක් නෙමෙයි යාගේ පස්සේ තව ඉන්නෝ කට්ටිය සහ ඉස්සරහිනුත් ඉන්නෝ ඒ හැම කෙනාටම කියන්නේ ඔබ එල්ල කරනවා නම් කෙනෙකුගේ හිසට තුවක්කුව පෙරලා ඔබේ හිසට බූමරංගේ වගේ මේ තුවක්කුව එන්නවාම යෝන තරම් උදාහරණ තිබෙනවා දැන් කාට හරි හිතන්න පුළුවන් දැන් වැල්ලිසාරංග කියන්නේ කාට හරි ඕන විදිහට නටන කෙනෙක් නම් එයාව නටවන්නෙත් රටේ නැති අය නම් නේ එක්ක ප්‍රංශයේ එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍යයේ එහෙම නැත්නම් ඉන්දියාවේ එහෙම ඉන්න අය නම් ඇයි ඒ අය ගැන අපි කතා කරන්නේ නැත්තේ ඒ අයට බයද වගේ එකක් හිතෙන්න පුළුවන්. ඉතින් අපි කතා කරලා තියෙනවා අපි කුඩුරාල් ගැන කතා කරලා තිබෙනවා. අපි රූබන් ගැන කතා කරලා තිබෙනවා. අපි වැල්ලි සුරංග ගැන කතා කරලා තිබෙනවා. අපි බාකදුරේ මදූෂ් ගැන කතා කරලා තිබෙනවා. ඈ තවත් කියන්නද? ඒ අයත් එක්කත් කතා කරලා තියෙනවා. තියෙනවා. ඉතින් ඒ මහලොකු ඒවා නෙමෙයි. net fm බැලුම් වලට. ඒවා අපි රටේ සුභසිද්ධිය උදෙසා කරන්නේ. ඒ වගේම මේ මෑතදී අපි අනාවරණ කළා ඉන්දියාවේ යලිත් හිරගත වෙලා ඉන්න දෙතුන් දෙනෙක් එකතු වෙලානේ පකිස්තානයේ ත්‍රස්ත සංවිධානත් එක්ක සම්බන්ධතා ඇති කරගෙන කරන්න යන මහා විනාශයක් පිළිබඳව ඒ අර කිඹුලැලේ ගුණාගේ සිද්ධියනේ මේක ඒකේ දිගුවක් හැබැයි මේ කිඹුලැලේ ගුණාගේ සිද්ධිය සම්බන්ධයෙන් අපි කරපු අනාවරණයන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල ඇස් ඇරිලා තියෙනවා අනිවාර්යෙන්ම එතකොට පහුගිය දවස්වල ඒ ඔය කවුද කිඹුලැලේ ගුණා එතකොට කිඹුලැලේ ගුණාගේ දෙන්නෙක්ම අත්අඩංගුවටපත් වෙනවා පූකුඩි කන්නත් ඉන්නවනේ ඒ ඇස්සේ ඕ කන්න ඒගොල්ලෝ ඉන්නවා කියන්නේ පූකුඩි කන්න ඉන්නෙත් කිඹුලාලේ ගුණා වගේම ඉන්දියාවේ හැබැයි එහෙ ඉඳන් මෙහෙ වැඩ කරනවා ඒ කරවන වැඩවල කරන කට්ටිය තමයි ඔය ඊයේ පෙරේදා අහුනේ අන්න එතකොට අන්න ඒ සම්බන්ධව තවත් ඉන්න එළියේ ආරක්ෂකංශ වගකීම ගණිත්වා මේකත් අසත්තවා අපි කාඩක් කියලා නෑ වැල්ලට එන්න එපා කියන ඈ කවුද කවුද අපි අයියෙන් උස්ම ගන්න නෑ කොහමද දැන්ටත් කියන්නේ අපි ඡන්දි නෙමේ අපි මිනිස්සු තේරුණාද කවුද net fm බැලුංගල බැලුංගල නඩු සක්කියෙක් වෙන්න පාඩු පිරිමියෙක් වගේ ජීවත් වෙනවා අඩෝ පිරිමි ඇංගිලා ජීවත් වෙන්නේ නෑඩු හොඳට මතක තියාගනින් පිරිමි ඇංගිලා රටවල් වලට පැනලා චණ්ඩිකම් කරන පිරිමි කොයිවත් දැකලා නෑ අඩෝ පිරිමි අපි ලංකාවේ ඉඳලා අපි ගේම ගන්න බා ආ පුළුවන් නම් ලංකාවේ ඉඳලා පුළුවන් නම් උඹ ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා උඹ ගාපන් අපේ කාට හරි මම නිපුණ ඇවිල්ලා ඉන්නේ දැන් ආ ලංකාවේ දැන් ඇවිල්ලා මූණට ඇවිල්ලා උඹ කියන්නේ නිපුණ මම තමයි නිපුණ කියලා මට උස්සල මේ උඹ අපේ කාට හරි ගාපන් ඒතොර තමයි උඹ පිරිමි මගේ කාව මැරුවත් උඹ මූණ පෙන්නපන් උඹ තමයි මැරුවේ කියලා
निपुण मे का निपुण अरे दलते गेम किल्ना अरे दरे द मगेन खरदरे नैत्नाम අන්න එහෙම ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි නියම චණ්ඩිකම. net fm බැලුම්ගල දකින්න චණ්ඩිකම. ඒක. එහෙම නැතුව පාරට බහින්න බැරුව රෑට නිදා ගන්න බයේ වාහනයක් යනකොට දඩස් ගාලා ඇහැරෙන එහෙම තත්වයකට මිනිස්සු යා යුතු නැහැ. මේ මහත්තුරුත් ඉන්නේ එහෙම තමයි. ඈ පුදුම බයකින් ඉන්නේ. පුළුවන් ද පාරක බහැලා යන්න? හැබැයි net fm බැලුම්ගල අපි ඕන වෙලාවක පාරක බහැලා ඉන්නු. ඈ බල ඇයි? අපි මේක කරන්නේ රටේ බහුතර සුභ සිද්ධිය උදෙසා. දැන් අපි යෝජනා කරන්නේ මේ කරන අනාවරණයන් ගෙන් සබුද්ධික වෙන්න, සවිඥානික වෙන්න, මේ අනාවරණයන් ප්‍රයෝජනට අරගෙන විමර්ශන කාර්යාවලියෙන් වේගවත් කරන්න, හරි තැන්වලට ආමන්ත්‍රණය කරන්න, අල්ලන්න ඕන අය අල්ලන්න, හිර කරන්න ඕන අය හිර කරන්න, කලියුතු දේවල් කරන්න. අන්න එච්චරයි. එතකොට දැන් මං කියවන මේ අපි ඕල්නාක පරිබහිනු කියලා. දැන් ඉතින් හොයාගෙන ඉන්න ඉබයි මේ බහින්නේ නැහැ හොඳේ බොරුවට නිකන් කිව්වේ ඉතින් ඈ. ඈ හරි. මෙන්න මේකත් අහන්න. बल करना बिजनेस कर पूंगे एक बल आगा नहीं को बोले इन कट्टी मरना मरण बल आगे निंदा අපිට ගේමක් නම් කරන්න ඇත්තට කිව්වොත් දැන් පණක් නැතු ඉන්නේ මචං බඩ බොරු කියන්න ඕනේ නැනේ පණ නැතු ඉන්නා නා ඔය විදියට ජීවත් නම් පණ නැති විදියට අර බබා මන් කරගෙන නැන්නේ මොනවාද මන්නේ අතට අරගෙන අරියා මරුණා මෙයා මරුණා කියලා අනිත් පස්සේ අපිට කරේ ඇයි බලයි මල්ලේට අතට වෙදි දික්කේ බලයි මල්ලේ පිනර වැදුන් නැත්තේ මොකද බලගේ මගලිට හතර වෙදි දික්කේ අතට බලයි මල්ලේ පිනර වැදුන් නැත්තේ Net FM Balungala තනතන සිදුවන වෙඩිතැබීම් පිළිබඳව මේ වෙඩිතැබීම් වලින් මේ යන අය පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා පළ වෙනවා ඒවා ටීවී එකේ යනවා රේඩියෝ එකේ යනවා ඒවා පත්තරවල පළ වෙනවා හැබැයි කවුද මේ වෙඩි තියන්නේ ඇයි මේ වෙඩි තියන්නේ කොහොමද මේ අයව කුටු කරගන්න පුළුවන් ඒ සඳහා වන ඉංග්‍රීසි සහාය පිළිබඳ අනාවරණයන් තමයි අද net fm බැලුම් ගලාපි මේ සිදු කරමින් සිටින්නේ එතකොට දැන් මේ විදේශ රටවල ඉඳලත් මේ වැඩේ කරනවනේ එතකොට ඒවා සාක්ෂි පිටින්ම මේ කියන්නේ මේ හඬපටවල කතා කරන සමහර අය ලොකු හයිකාරකම් දාන්නේ පිට රටින්ද ඈ එතකොට මෙන්න මේකෙදි තියෙනවනේ මේ ජාත්‍යන්තර පොලිසිය කියලා එක. එතකොට අර රතු නිවේදන, තව නිවේදන තියෙනවනේ. අන්න ඒවා ගන්න ක්‍රම තියෙනවා. එතකොට කොහොමද මේක රාජ්‍ය තාන්ත්‍රිකව කරන්න ඕන නේ? මොකද මේගොල්ලෝ ගෙන්න ගන්න ඕනේ මෙහෙට. නේ, හින්දා සෙල්ලම් දාන්න දෙන්න බෑනේ. මෙහෙට එන්න සෙල්ලම කරන්න. ඒක ගන්න ඕනේ. එතකොට මෙන්න මේ රාජ්‍ය තාන්ත්‍රික කතාවෙන් ඉන්ටර්පෝල් එක හරහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන අරගෙන එහෙම නීතිය තද කරන්නේ කොහොමද මේගොල්ලන්ට මෙහෙම සෙල්ලම් දාන්න බැරි වෙන්නේ? එහෙම සෙල්ලම් දාන්න දෙන්න බෑ කාටවත් නේද? ඉතින් අන්න ඒ සම්බන්ධයෙන් කතා කළා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා.
රාජ්‍ය තාන්ත්‍රිකව කතා බහ කරලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න බැරිද? සාමික මේ හැම දෙයක්ම භූ දේශපාලනයත් එක්ක ගැටිලා තියෙන දේවල්. ඔබ දන්නවා 1984 මැයි මාසේ 19 වෙනිදා. එතකොට මේ රටට අවශ්‍යම හිටපු අපරාධකාරයෝ දෙන්නව ඉන්දියාවේ බලධාරීන් අත්අඩංගුවට පත් වුණා. වේදුපිල්ලේ ප්‍රකාශන සහ උමා මහේශ්වරන්. එතකොට ඔවුන් මේ එල්ටීටී සංවිධානයේ සාවිශේෂයෙන් මේ අපේ ත්‍ස්තවාදී ටිකක් ලදරු වියේ තියෙන කාලෙ දිමේ දෙන්නව අත්අඩංගුවට ගත්තා. ශ්‍රී ලංකා බලධාරී විශාල ප්‍රයත්නයක් දරුව මේ දෙන්නව ලංකාවට අරන්. නමුත් ඉන්දියාව ඔවුන් රුපියල් 50ක මුදල් ලැබයක් මත මුදා හැරියා. ඊන් පස්සේ ආයේ ප්‍රවාහ කරනවා උමා මහේශ්වරන්වත් කිසිම දවසක නීතිය හමුවට පවුනවන්න අපිට බැරුව ගියා. මේ මේ භූදේශපාලනයත් මේ මේ හැම එකකටම හා බැඳී තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම විදේශ රටිතු අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ නීතිපති කාර්යාලය එකට එක කණ්ඩායමක් හැදියට ක්‍රියාකළොත් තමයි අපිට මේක සාර්ථකව කරගන්න වෙන්නේ. විශේෂයෙන්ම පොලිසිය මේ බුද්ධලයන් අඳුරා ගන්න ඕන. ඔවුන්ට මෙහෙ තියෙන නඩුවලදී ඔවුන්ටගේ වරෙන්තු තියෙන්න ඕන. ඒ වරෙන්තු ඉන්ටර්පෝල් එක හරහා ඒවා ඒ නීතිය බලගන්වන වියටිවිටි බවට පත් වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ තමයි මේ ප්‍රොසෙස් එක චාමික ඔන්න අපි අපේ වැඩේ කරමින් ඉන්නවා. අපි දකින දේ දැකලා අනේ අපොයි කියලා අතාරින්නේ නැතුව ඇයි එහෙම උනේ කියලා හෙව්වා. අපිට ලැබුණු තොරතුරු අපි රට හමුවේ තැබුවා, ආරක්ෂක අංශ වෙත ලබා දුන්නා, කළ හැකි දේවල් කළ යුතු දේවල් පෙන්වා දුන්නා. දැන් ඉතින් ඒගොල්ලොන්ගේ වැඩේ. අන්න එතකොට වැල්ලසාරංගල වගේ කට්ටියත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද මේ ඔය ගමන මහා ලොකු ඈතක නෑ. එහෙම කියමින් අදට අපි නතර වෙනවා. මම ඩිල්ෂාන්. මම චාමික.